මේ අපි මාස එකට දෙකකට විතර කලින් ඉඳන් අතර මේ මාස ගාණක් තිස්සේ මේ ලංකාවේ ප්‍රශ්න ගැන අපේ නාලිකා වලින් කතා කරද්දී සා මේම මිනිස්සුන්ගේ නැගටිවක් එන්න ඕනේ කියලා අපි කියද්දී ඒකට ලෑස්ති වෙද්දී මම පහුගිය කාලේ අරගල වල අපි නොයෙකුත් දේවල් දැක්ක අපි සංවේදී වෙන පුදුම හිතන හැබැයි කඳුළු වෙන තරම් දෙයක් තමයි ඔබ එන එක දැක්ක එක. ඒ කියන්නේ අපිට හිත ඇතුලේ තියෙන ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන තියෙන ගෞරවය අපිට කිසිසේත්ම අත්හරින්න බැරි කිසිම කොන්දේසියක් නැති ගෞරවයක් ආදරයක් තියෙන කනෙක්ෂන් එකක්. ඒතර එහෙම ක්‍රීඩකයෝ දේශපාලනේ දැකලා තිබුණාට මෙවැනි ඒ කියන්නේ දේශපාලනේ මැතිවරණ දේශපාලනේ දැකලා තිබුණාට මම විවේචනයක් නෙමෙයි විදිහට නෙමෙයි කියන්නේ ඔවුන්ට. නමුත් මෙලෙස ඒ කියන්නේ මැතිවරණ අරමුණු වලට වෙනස්ව යම්කිසි මිනිස්සු වෙනුවෙන් නැගී සිටීමක් වගේ දෙයක් මම දැක්කේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩකයෝන්ගෙන් ඔවුන්ගේ ඒ ලැබපු ඔවුන්ගේ ගෞරවය එවැනි මිනිස්සු වෙනුවෙන් යොදවන අවශ්‍ය අඩුයි. ඉතින් ඇත්තටම ක්‍රිකට් වලට තියෙන ආදරයයි දේශපාලනය ගැන තියෙන හැඟීම එකතු වෙලා ඇස් වලට කඳුළු වුණ අවස්ථාවක් වුණා ඔබ ඉන්න එක දැකපු එක. ඒතර මටත් දැන් ඒ තරම් හැඟීම් බලයි. ඉතින් ඒ පැමිණීම සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන්ට පුළුවන් පැත්තකට ලැන්නේ මිනිස්සු තරහ වෙන්නේ නැහැ. ඉතින් ඇයි ආවේ? මල්ලි මේ අද පළවෙනි වතාවට ආවා නෙවෙයි මං හිතන්නේ මේ මට මේක අරගලයේ පටන් ගත්ත දවසේ කීප දවසක්ම මං ඉදිරිපත් වුණා මොකද මං හිතුවා මට යුතුයකමක් තියෙනවා කියලා මම ක්‍රීඩා කරන කාලේ මගේ ක්‍රීඩා දිවිය මට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වුණේ මගේ ප්‍රේක්ෂකයෝ නිසා මං හිතනවා ප්‍රේක්ෂකයන් අරගලයක් ගෙනියද්දී රටවාසීන් අරගලයක් ගෙනියද්දී මටත් යුතුකමක් තියෙනවා ඉදිරිපත් වෙලා මගේ හැඟීම් මොනවද කියන එක සඳහන් කරන එක ගැන මට ඕන නම් මට මගේ පාඩුවේ අයිනට වෙලා ඉන්න පුළුවන් මට අවුරුදු 12කට පමණ පෙර ඕස්ට්‍රේලියාවට යන්න අවස්ථාවක් ලැබුණා ඒ අවස්ථාව ලැබුණා මම දාලා ගියේ නැහැ මොකද මව්බිම කියලා කියන්න අපිට රටවල් කීපයක් නැහැ එක රටයි තියෙන්නේ මම මේ අදෙය නෙවෙයි මේ සම්බන්ධව කියන්නේ මම සමා හුඟක් වෙලාවට අපි සාමාන්‍යයෙන් ওই සමාගම් වලට කතා කරනවා ඒ කතා කරන වෙලාවට මම එක කොටසක් ගේනවා සමහර කාලවලට අපි කතා කරන්නේ නායකත්වය කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම ගැන ඒත් ඒ හැම දෙයකම මම ගේනවා අවංකභාවය විනවිදභාවය මිත්‍රත්වය විනය වැනි දේවල් ඒ ඔක්කොම ගේනකොට මම කියන්නේ අපි මුදල අන්තිමට දාමු කියලා ඉවල හරිද ඔනෙස්ටි ඉන්ටග්‍රිටි වැලියුස් ඩිසිප්ලින් ලොයල්ටි ෆ්‍රෙන්ඩ්ෂිප් මුදල හරිද ඔයාටම තේරේ අපි මුදල ඉස්සරහට දැම්මොත් එහෙම මේ ඔක්කොම පාවා දෙනවා ඉතින් මම මේක අදෙයිය කියපු දෙයක් නෙවෙයි කියනකොට මම අපේ රටේ නායකයන් ගැන තියෙන මත ගැනත් කතා කරනවා මොකද මං හිතනවා මේ මත ඇති වෙන්න මේගොල්ලන් හැසිරලා තියෙන ආකාරයට තමයි මේ මත ඉදිරිපත් වෙලා තියෙන්නේ ඉතින් මං මේ සම්බන්ධව මේ අදෙයිය නෙවෙයි දැන් අවුරුදු ගාණක් තිස්සේම ඉදිරිපත් වෙලා තියෙන මට බය නැතුව කියන්න පුළුවන් මම මං හිතන්නේ මගේ හැදුනේ මගේ දෙමාපියන් විශේෂයෙන් මගේ පියා මගේ වීරයා දැන් නැති වෙලා අවුරුදු 4ක් විතර වගේ වෙනවා අපි සමාජයේ වෙනුවෙන් ඉදිරිපත් වෙන ඕනේ අවස්ථාවල් ඉදිරිපත් වෙන එකේ වටිනාකම මට කියලා දීලා තියෙනවා ඉතින් මං මේ අද ඊයේ නෙවෙයි අර කිව්වා වගේ සුනාමි එක කාලෙත් මම ඔක්කොම දකුණට යද්දි මං ගියා කලවංජු කුඩේ හරිද පාස්කු පහාරේ ඉවරුනාම ඔක්කොමල ගියේ මේ කොළඹ අවට තියෙන පල්ලි වලට මම ජියෝන් චර්ච් එකට ගිහින් දින පල්ලි තුනටම ගියා මම ගියේ යම් දෙයක් එකෙන් බලාපොරොත්තු වෙලා නෙවෙයි මගෙන් විය යුතු දේ ඉෂ්ට කරන්න පමණයි. ඉතින් මම අදත් පැමිණියේ මගේ සහයෝගය දක්වන්න මොකද මේක දැන් තරුණ පරම්පරාවට තේරලා තියෙනවා මේක දැන් ඇති කියන එක. ඉතින් අපිත් පෙන්වන්න ඕනේ තරුණ පරම්පරාවට අපිට කරගන්න බැරි වුණා අපිත් බලන් හිටියා මේ වගේ අවස්ථාවක් එනකම් මේ අවස්ථාවේදී අපේ අදහස් මොකද්ද කියලා ප්‍රකාශ කරන එක මං හිතන්නේ අපේ වගකීම නැත්තම් මං හිතනවා අපි වගකීම පැහැර හරිනවා කියලා. දැන් මමත් ඇත්තටම මම කිව්වේ ඇයි ආවේ කියලා හිතුවේ එදා මම දවස් සති දෙකකට විතර කලින් මම හිතන්නේ තුනකට විතර කලින් තමයි මුලින්ම දැක්කේ නේද අපි. එතකොට අනිත් එක තමයි මෙතන තියෙන ජාතික කොඩිය. අපි බොහෝ අයට ඇතම් වෙලාවට මේ ජාතික කොඩිය එසවීම එක යූස් කරපු හැටි එක විකෘති කරලා තිබුණා සමහර අවස්ථාවල දේශපාලන ව්‍යාපාර. ඉතින් ජාතික කොඩිය කියන්නේ දේශ ප්‍රේමයේ සංකේතය සහ එක වැනෙන්නේ අපි ආදරයෙන් එක වනන්නේ ක්‍රිකට් වලදී. මට මම නම් පර්සනලි ජාතිය ගැන යම් කිසි විදියක වේදනාවක් තිබුණ නිසා ජාතික කොඩිය අභිමානයෙන් වරණ එකම අවස්ථාව ක්‍රිකට් ජයග්‍රහණ වලදී විතරයි. මල්ලි මට මේ වගේ අවස්ථාවක් දකින්න ලැබුණේ අපි ක්‍රීඩා කරන අවස්ථාවේ. මං දන්න තරුණ ක්‍රීඩකයන්ට කියන සිංහේ නල්ලලේ ගහගත්තන. හරිද? සිංහරයාට අගෞරවයක් වෙන විදිහට වැඩ කරන්න එපා කියලා. ඒක මං කියන්න කැමති මේ අහපැත්තේ ඉන්න ඉහළ අපේ රටේ නායකයන්ටත්
අපේ විශේෂත්වයක් තමයි අපේ කොඩියේ තියෙන සිංහයා. සිංහයාට අගෞරව වෙන විදිහට වැඩ අපි කවුරුත් වැඩ කරන්න හොඳ නැහැ. ඒක අපේ වගකීමක්. මම ඒක තරුණයින්ටත් කියනවා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්න විශේෂයෙන් ඒ ඒ පුද්ගලයන්ට. ඒ වගේම මම හිතන්නේ අපේ නායකින්න හැම දිනාටම කියන අපේ විශේෂත්වය අපේ කොඩියේ තියෙන මේ සිංහයා. සිංහයාට වැඩ කරන්න ලැබුණොත් එහෙම ඒකට අගෞරව වෙන විදිහට වැඩ කරන්න එපා. මම ඒකාතිකින් සන්තෝෂ වෙනවා මම ක්‍රීඩාවෙන් හරි මගේ රට වෙනුවෙන් මට යම් දෙයක් කරන්න ලැබීම ගැන. මම හිතන්නේ ඒක ගෞරවයක් හැටියට මම සලකන ඒ ගෞරවය ලබා ගත්තේ මම මේ රටේ පුරවැසියෙක් නිසා. ඉතින් ඒක මට පාවා දෙන්න බැහැ. ඒක නිසා තමයි මම ඉදිරිපත් වෙලා මේ සියලු දෙනාට මගේ සහය දක්වන්න මෙතනට පැමිණලා ඉන්නේ මම. ස්තුතියි. ක්‍රිකට් කියන්නේ අපේ හැඟීම් එක්ක තියෙන දෙයක්, ආදරය එක්ක තියෙන දෙයක්. ඉතින් ක්‍රිකට කෙනෙක් කෙනෙක් ලෝක කුසලානේ දින්න කෙනෙක් අද තව ලෝක කුසලානේ දින්න වගේ හැඟෙන අවස්ථාවක ජාතියක් විදියට එන එක මම හිතන්නේ නැගිටින එක මේක දුක්බර අවස්ථාවක් රට වෙච්ච දේ නිසා. නමුත් මිනිස්සු මෙහෙම නැගිටීම එක්තරා විදියක ඒ තුලින් අපට නැගිටින්න පුළුවන් කියන හැඟීම ඇති කරනවා. ඉතින් මම හිතන්නේ අපිට මට හිතන්න බුණා 96 වර්ල්ඩ් කප් එකට කලින් ශ්‍රී ලංකාව වටලා තිබුණ තැන ඉඳන් වර්ල්ඩ් කප් එකේ දිනන තර දක්වා ගිය හැටි වගේ හිතෙන්න පුළුවන් ගොල්ල. මල්ලි අපි වැටලා තිබේ අවස්ථාවල් බොහොමයක් තියෙනවා. මං කුඩා කාලේ ඉඳලම මං හිතන්නේ අපි ප්‍රශ්න ඉදිරියේ තමයි ප්‍රශ්න දැකලා තමයි අපි ඉදිරියට ආවේ. ඉතින් මේක පළමු වතාවට නෙමෙයි අපි රටක් හැටියට අපි සුවේශේෂී රටක් අපේ සාක්ෂරතාවයේ බලන්න. හරිද? අපිට තියෙන නොමිලේ ඉගෙන ගන්න පුළුවන් නොමිලේ වෛද්‍ය පහසුකම් තියෙනවා. එච්චර පහසුකම් තියෙදිත් මේක ඉතා ස්වේශීෂී රටක්. ඉතින් මං හිතන්නේ මේක අපි බලාගන්නක අපි යුතුකම මේ අවට රටවල්ලට යද්දී මට දැනගන්න ලැබිච්ච දෙයක් තමයි මම මේ පන්ති භේදයක් ඇති කරගන්නව නෙවෙයි, ලංකාව කියන්නේ මැද පෙළේ පන්තියේ වැඩි ජනගහනයක් ඉන්න රටක්. ඒ මැද පෙළක් නැති කරලා පල්ලෙහාට යනවයි කියන එක මං හිතන්නේ අපිට කනගාටු විය යුතු දෙයක්. මං SOS ළමා ගම්මානයේ සන්නාම තානාපති හැටියට මම වැඩ කරනවා. දැන් අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා අපිට දැනගන්න ලැබුණා ලෝකෙන් ලැබෙන සහන ලැබෙන්නේ නැහැ කියලා. මොකද අපි දෙවනි ලෝකේ රටක් හැටියට ඉඳලා දුන්වෙනි ලෝකේ රටක් හැටියට ඉඳලා දෙවෙනි ලෝකේ රටක් හැටියට ඉහළට ගියා. දැන් අපි ඒවත් ඔක්කොම බවුරෙන් පිටිපස්සට ගිහින් තියෙනවා. ඉතින් අපි කනගාටු වෙන එක සාධාරණයිනේ. මොකද මේ මිනිසුන්ට ලැබිය යුතු දේවල් ලබා දෙන එක අපේ වගකීමනේ. රටේ නායකයෝ පත් කරන්නේ ඕන්දෙනේ පොරොන්දු වලට පොරොන්දු ඉෂ්ට කරන්න කියල ඉවරයි. මං හිතන්නේ ඒක ඔවුන්ගේ වගකීම ගොම් පැහැර හරින්න බෑ. මොකද මං හිතන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. මං හිතන්නේ මිනිස්සු තමයි ඔවුන්ව පත් කරන්නේ. මම මීට ප්‍රථමත් කිව්වා අපි දේශපාලඥයන්ව වීරයෝ හැටියට සලකන ඔවුන් වීරයෝ නෙවෙයි, ඔවුන් මහජන සේවයට එන මිනිස්සු. අපි ඒ ආකාරයෙන් ඔවුන්ව සලකන්න ඕනේ. සලකලා ඔවුන්ගෙන් ඒ විය යුතු දේ වෙනවද කියලා බලලා ඔවුන්ගෙන් ඒ විය යුතු දේ කරගන්න එක අපි වගකීම. ස්තුතියි රොෂානයි. ඉතාම සන්තෝෂයි ඔබ ගැන. තැන්ක්. ස්තුතියි.